ෆෙයර් ඇන්ඩ් ලව්ලි වල අලුත් නම දැන් ග්ලෝ ඇන්ඩ් ලව්ලි. ෆෙයර් ඇන්ඩ් ලව්ලි දැන් ග්ලෝ ඇන්ඩ් ලව්ලි. රිෂාඩ් බතුරින් බැතුමා බුදුබා අද ගේනවා කියලා පාර්ලිමේන්තුවට. නමුත් රිෂාඩ් සම්බන්ධිතුමාගේ ඩයබර භාර්යාව කතා කරුවාම කිව්වලු ඔබතුමා අවසර දීලා නැහැ කියලා. ඒතුමා ගෙන්නන්න ඔබතුමා පරොන්දුරණ පක්ෂ සහකාරයලි මම හොයලා බලන්නම්. ඊළඟ කාරණාව තමයි එහෙම අවශ්‍යතාවයක් තියෙන. හෙට පරාය නගරය විවාද කරන්න නැත්නම් අද දින විවාදේ හෙට වෙනකන්. ඉතින් අපි මේ පක්ෂ නායක රැසීමේ කතා කරල එක තීන්දුව ගන්න. හෙටත් මේ විවාදේ සර්. දැන් මේ අලුත් වෛරසය ගැන එදා කිව්වා වගේම මේ රටට එන්න දෙන්න එපා රෝගීන්ට මේ වෛරසය එනවයි කියලා. මේ වගේ මේ සැරේ වෛද්‍ය විශේෂඥවරු ආණ්ඩුවට අවවාද කරා, වෝන් කරා. අලුත් වෛරසය ගැන අප්‍රියෙල් 8 වෙනිදාම සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දුන්නා. ඒකට කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. ඒව ගණන් ගත්තේ නැහැ. ඊයේ ජාතික රෝහලේ 55 දෙනෙක් රෝගීන් වාර්තා වුණා. PCR පොසිටිව් වුණා. ඒගොල්ලන් හොයාගත්ත නමුත් ජවන්න රෝහලක් නැහැ ඇඳක්. අවසන් කරන මන්ත්‍රීතුමා. 10කට ඔක්සිජන් ඕන වුණා. නමුත් ඇඳක් නැහැ. ඒ ICU නැහැ. එතකොට මේක නිසා ඊයේ මෙඩිකල් වෝඩ්ස් දෙකක් ගත්තා. මම කියනවා මේ තෘතියක රෝහල් පාවිච්චි කරන්න එපා HDUs වලට. පුළුවන්තරම් ප්‍රාථමික සහ අනිකුත් රෝහල් අරගෙන ඒවයි HDUs නකරන්නේ. එතකොට පැතිරීම අපිට අඩු කරගත හැකි. ඒ විතරක් නෙමෙයි මම ඉල්ලා හිටනවා රජයට මේ නෙළුම් කොප්පුකුණ තියෙනවා දැන් නිකන් තියෙන්නේ ඕක. ඒකේ ඉඩකඩ අරගෙන ඒකට ඇඳන් දාලා මේ තෘතියක සේවා රෝහල් වලට යන්න එපා. මේ ඇඳන් දාගන්න ඒක ඉතාමත්ම රෝග ව්‍යාප්තිය වැඩි වෙනවා. අනිත් එක කොළඹ දකුණු රෝහලේ මිලේනියම් බිල්ඩින් එක පාවිච්චි කරන්න ඇඳන් දාන්න. අනිත් එක ගාල්ලේ තියෙනවා හෙල්මුට් කෝල් එක. ඒ බිල්ඩින් එක පාවිච්චි කරන්න. ඒතර පොළොන්නරුවේ වකුගඩ රෝහල ඇඳන් 250ක් තිබෙනවා. දැනට උතුරුමැදට මෙන්න මේ රෝහල් පාවිච්චි කරන්න. කොවිඩ් රෝගයට එන්නත හොයාගන්න පුළුවන්කමක් තියෙනවා. අපේ රටේ විපක්ෂයට හැදිලා තියෙන රෝගයට නම් ලේසියෙන් කිසිම බේතක් එන්නතක් හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. බොරදියේ මාළු බාන විපක්ෂයක් බවට අද පරිවර්තනය වෙලා තියෙනවා. අපේ රටේ විපක්ෂයේ හිතාගෙන ඉන්නවා මේ කොවිඩ් රෝගය මේ රටට ගෙනාවේ මේ අපි බලයේ ඉන්න ආණ්ඩුව කියලා. මේක සභා ධර්මයේ විසින් ලැබිච්ච දෙයක්. අද ඔක්සිජන් ගැන කතා කරන, අඳන් සංඛ්‍යාව ගැන කතා කරන හැම කෙනාටම යහපාලන ආණ්ඩුව තිබුණා නම් කතා කරන්න වෙන ආදානාගාර ගැන. රටෙන් භාගයක් මැරිලා එහෙමනම් මේ රට විශාල මහනුවරක් බවට පරිවර්තනය වෙනවා. ඒකට හේතුව ජනාධිපතිවරයා දකුණට හරවන්න සිග්නල් දානකොට අගමැතිවරයා වමට හරවනවා. මී අරකයි එලා අරකයි බස්සල වගේ හරියට දෙන්න දෙපැත්තට ආදිනවා. ඒ වගේම මේ රටේ මහජනතාවටත් වගකීමක් තියෙනවා. මුඛ ආවරණ පළඳින්න නැතුව සෞඛ්‍ය උපදෙස් පළඳින්න නැතුව අපි වැඩ කරොත් මොකද සිද්ධ වෙන්නේ? අපිම අපේ මාරයට අතවනනවා. හිරුගේ පළමු කිරණෙන් රන්වන් වූ දීප්තිමත් සමකට ලීව ආයුෂ් කහ ෆේස් ක්‍රීම්.